අර්බුද වලට විසඳුම් හොයන සර්වපාක්ෂික සමුළුව ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ. සමකි ජනබල වේගය ජවිපේ හා ලංකා කම්කරු කොංග්‍රසය සමුළුව වර්ජනය කරයි. තෙල් බෙදා හැරීම විධිමත්ව කරන්න සංස්ථාව සූදානමින්. අදත් පැය 5ක් ලයිට් කැපේ. කියව් ඇඳිරි නීතිය ඉවතට මරියුපෝල් වල තවත් ලක්ෂයක් හිර වෙයි. විශ්වසනීය පුවත් කාටත් කලින් රටට කියන ITN මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය සමගිනු යොබ. වත්මන් ආර්ථික ගැටළු වලට විසඳුම් සාකච්ඡා කිරීම සහ අදහස් ලබා ගැනීම සඳහා වන සර්වපාක්ෂික සමුළුව අද පෙරවරුවේ ආරම්භ වුණා. ඒ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙනුයි. රටේ පවතින ආර්ථික අර්බුදවලට විසඳුම් සාකච්ඡා කිරීම වෙනුවෙන් සහ අදහස් ලබා ගැනීම වෙනුවෙන් අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ ආරම්භ කරන සර්වපාක්ෂික සමුළුව මේ මොහොත වෙන විටත් කොටුවේ ජනාධිපති මන්දිරයේදී ක්‍රියාත්මක වීම පවතින විශේෂම ගරු අග්‍රාමාත්‍යතුමන්ගේ සහභාගීත්වයෙන් ඒ වගේම රටේ පිළිගත් දේශපාලන පක්ෂ රසකගේ නියෝජිතයන්ගේ සහභාගීත්වයෙන් සහ විශේෂඥ රසකගේ සහභාගීත්වයෙන්ුයි මේ සර්වපාක්ෂික සමුළුව මේ මොහොත වෙන විට ක්‍රියාත්මක වෙමින් පවතින්නේ. විශේෂම අතිගරු ජනාධිපතිතුමන් සර්වපාක්ෂික සමුළුව ඇමතීමෙන් අනතුරුව महाबैंक अधिपतमान विशेन राटे पवतन आर्थिक तत्व पीलबंध फलाल पहदल क्रीम सिद्ध करना इन अनुर्व इट अग्रमा रणिल विक्रम सिंह मेतमान विशेन सार्वपाक्षिक समूल से आधा योजना इधर पकला इन अनुर्व द्रविड जाति संधान नायक आर संबंधन मेतमान सार्वपाक्षिक समूल अमतमीन योजना सह आधा इधर पत्कर नाकार अपराधक बलाकेला ජනාධිපති තුමා අද කැඳවූ සර්වපාක්ෂික සමුළුව පැවැත්වෙන්නේ ජනාධිපති මන්දිරයේදී. එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය, ජාතික කොංග්‍රසය, තමිල් මක්කල් විදුලලේ පුලිකල්, කඳුරට ජනතා පෙරමුණ, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, ශ්‍රී ලංකා මහජන පක්ෂය, ඊලාම් ජනතා ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය යන පක්ෂවල නියෝජිතයන් සර්වපාක්ෂික සමුළුවට එක්ව සිටිනවා. එසේම ලංකා සම සමාජ පක්ෂයේ මහාචාර්ය තිස්ස විතරණ මහතා සහ අපේ ජනබල පක්ෂයේ පූජ්‍ය අතුරලිය රතන හිමියන් හවුල්කාර පක්ෂ 11ක් නියෝජනය කරමින් ඊට සහභාගී වෙනවා. සමස්ත ලංකා මහජන කොංග්‍රසය, ජාතික මුස්ලිම් සන්ධානය, මහජන විමුක්ති සංවිධානය සහ ඉලංගේ තමිල් අරසු කච්චීද සමුළුවට එක්ව සිටිනවා. සමගි ජනබල වේගය, ජනතා විමුක්ති පෙරමුණ නායකත්වයේ ලබා දෙන ජාතික ජනබල වේගය, ලංකා කම්කරු කොංග්‍රසය සමුළුවට සහභාගී වූයේ නැහැ. සර්වපාක්ෂික සමුළුව ඇමතු ජනාධිපතිතුමා මේක ඇත්ත වශයෙන්ම මේ දේශපාලන වශයෙන් පෙන්වන්න කරන දෙයක් නෙවෙයි. අවංකවම ඔබ සමගීම සහභාගීත්වයෙන් අපි අද මුහුණ පාලා තිබෙන ගැටලු වලට විසඳුම් සොයන්නටයි සෑම පක්ෂයකම පක්ෂ විපක්ෂ සිළු දෙනාගේම වගකීමක් හැටියට මම විශ්වාස කරන නිසා අවංකවම මේ සෑම දෙනෙක්ගේ සහභාගීත්වය ලබා ගන්නටයි අද මේ සමළුව කැඳවලා තිබෙන්නේ. අපි අද මේ සමළුවට සහභාගී නොවන අනිත් පක්ෂවලට මිල්ලා සිටිනවා ඉදිරියේදී මේ සමළුවට සහභාගී වෙලා ඔවුන්ගේ විසඳුම් සාකච්ඡා කරලා කෙටි කාලීනව සහ රට ඉදිරියට ගෙන යන්නට සහභාගී වෙන්නට කියලා. අපි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ ඇත්ත වශයෙන්ම රටේ තියෙන මේ උග්‍ර ප්‍රශ්නේ. ඔබතුමා දන්නවා අපි අරගෙන තියෙන පියවර මොකක්ද කියලා. මෙතනදී අපි ආවේ නැහැ ආපහු මේ පක්ෂ දේශපාලනිට කවුද වග කියන්නේ කියලා මේව කරන්න. තව එකක් තියෙනවා. යනද මේක අපේ ජයග්‍රහණයක් කියලා. මම මෙතෙන්ට ආවේ විපක්ෂයේ කොටසක් ඇවිල්ලා නැහැ. ඒ මම ආවේ ඒගොල්ල පරාජය කරන්න නෙමෙයි. මෙතෙන්ට ඇවිල්ලා අදහස් ප්‍රකාශ කරලා ඒ වගේ හින් කියලා ඒගොල්ලොත් සම්බන්ධ කරගන්න. පසුගිය අවුරුදු 74 තුලම විවිධ රජයන් සහ පාලනයන් අතරින් උණු යම් යම් හේතුන් නිසා අද තියෙන තත්ත්වයට අපි පැමිණලා තිබෙනවා. ඉතින් දැන් අපි ඒ ප්‍රශ්නවලට උත්තර සපයන්නයි මම ඒකයි මුලින්ම කිව්වෙත් මේක දේශපාලනික කාරණයක් නෙවෙයි අවංකවම ප්‍රශ්නවලට විසඳුම් සොයන්නට සෑම දෙනාගේම අදහස් ගන්නට තමයි කතා කරේ කියන එක මම නැවතත් අවධාරණය කරනවා. ශ්‍රී ලංකාව මේ ආර්ථික අර්බුදයෙන් ගොඩේමට සහ අපේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට අවම වශයෙන් වසර 5ක් ගතවන බැවින් අප වහාම ආර්ථිකය ස්ථාවර කර ජනතාවට සහනය දිය යුතුය. ඒකයි අපේ මූලිකම වැඩ කටයුත්ත.
හානිය ආපසු හැරවීමට ඇති එකම මාර්ගය වන්නේ රටේ ආර්ථික ප්‍රතිපත්තියට අදාළ මූලධර්ම සම්බන්ධයෙන් සම්මුතියක් තිබෙනවා නම් පමණයි. දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් ගත් කල අපේ ක්‍රියාකාරී යුත්තේ මෙම රාමුව තුලය. රට සඳහා වෙන කෙටි කාලීන මධ්‍යම කාලීන දිගු කාලීන ප්‍රතිපත්ති පිළිබඳව පාර්ලිමේන්තුවේ පක්ෂ ජාතික සම්මුතියකට පැමිණිය යුතුය. මෙය විවෘත සංවාදයක් විය යුතුය. එෙහිදී රජය පෙරමුණ ගත යුතු අතර විපක්ෂ ප්‍රතිචාර දැක්වීමට සූදානම් විය යුතුය. අදාළ දත්ත අපට ලබා ගැනීමට ඔ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සම්පූර්ණ වාර්තාව පාර්ලිමේන්තුව ඉදිරිපත් කිරීමට උන් අපොහොස් වී ඇත. ඇත්ත වශයෙන් මේක අපිට පොරොන් දුනා කීප අවස්ථාවකදී මම කැමතියි දැනගන්න අපිට මේ සුමානුවත් එන සුමානුවත් ලබා ගන්න පුළුවන් කියලා. සමා වෙන්න මේ IMF වාර්තාව අපිට තාම සම්පූර්ණයෙන් ඇහිලා නැහැ. ඒගොල්ල කියලා තියෙන ඇව්වා කියලා. නෑ නෑ අපිට ඇහිලා නැහැ. එහෙනම් අපි අහමු එතන මේ මං හිතන ජනාධිපතිතුමා දැන් හරි යට එන්න කිව්වොත් අපිට මේ කතා කරලා විශ්ස ගන්න පුළුවන්. අපි මේක ඒක නැත්තම් අම් පිළිගන්න නෑ අපි හරිද නෑ වගකීමකින් කියනවා අපිට තාම වාර්තාව ඇහිලා නැහැ. සමුළුවට එක් වූ පක්ෂ නියෝජිතයන් මෙලෙස අදහස් පළ කළා. මේ බරපතල ප්‍රශ්නයට අපි හැම කෙනාම එකතු වෙලා විසඳීමක් හොයන්න ඕනේ. අපි අපේ යෝජනාව ජනාධිපතිතුමාට අද ඉදිරිපත් කරන බලාපොරොත්තු වෙනවා. අපි අද බලාපොරොත්තු වෙනවා කරුණු 22ක් ඊ අපි අධික ජනාධිපතිතුමාට ඉදිරිපත් කරා. ලියවිල්ලක් ලෙස අපේ යෝජනා මොනවද කියලා කෙටි කාලීන යෝජනා ගණනාවක් ඒ අඩංගු වෙලා තිබෙනවා. අපි ඒ සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා අධික ජනාධිපතිතුමා සහ නායකින් සමග. එය ක්‍රියාත්මක කිරීමේ ජනාධිපතිතුමාගෙන් සහ රජයෙන් අපි ඉල්ලනවා මේ කාලවකවානුව තුළ මෙන්න මේ ක්‍රියාකාරකම් සිදු යුතුයි කියලා. අපි බලන්නේ නැවත රට ගොඩ ගැනීම සඳහා වන උපාය මාර්ගික ක්‍රියාමාර්ග ගණනාව. ඒ සඳහා අපි පැමිණ තිබෙනවා අපේ පක්ෂයේ සියලුම මන්ත්‍රීවරු. මේ වෙලාවේ පක්ෂ විපක්ෂ සියලු දෙනා මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන්න ඕනේ. ඒ වගේම අපේ අදහස තමයි මේ සාකච්ඡාවෙන් පමණක් මෙතනින් නතර වෙලා හරියන්නේ නැහැ. මේ අර්බුදයෙන් ගොඩ එන තුරු සර්වපාක්ෂික යාන්ත්‍රණය ක්‍රියාත්මක කළ යුතු කියන අදහසේ තමයි ඉන්නේ. එහෙම නැත්නම් පක්ෂ 11න් ගැලවිලාද පක්ෂයේ පොදුවේ ගත තීරණය උල්ලංඝනය කරාද කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි සියලු දෙනා මේ වැඩපිළිවෙලට සහයෝගය දක්වන්න ඕනේ. ඒක අපි ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ විදියට මම හිතන්නේ මේ වෙලාවේ ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නේ මීට වඩා වැඩි දායකත්වයක්. ඒ වෙනුවෙන් තමයි මහජන පක්ෂය අද පෙනී හිටින්නේ. විවේචනය කරන එක ඕන කෙනෙකුට කරන්න පුළුවන්. නමුත් විමර්ශනයක් නැති විවේචනයේ විසඳුමක් කරා අපිව ගෙනියන්නේ නැත. ඒ නිසා අපට අවශ්‍ය කරන්නේ නිල්ද කොළද කහද දම්පාටද කියන එක නෙමෙයි, අපේ මාතෘභූමිය අපේ දරුවන්ගේ අනාගතය පිහිතල සර්වපාක්ෂික සමුළුවට අපි සහභාගී වන්න ඕනේ. විවේචනාත්මක විසඳුම් ලබා දෙන්න ඕනේ. ඒ විසඳුම් ක්‍රියාත්මක කරන්නට ජනාධිපතිතුමා, අගමැතිතුමා, මුදල් ඇමතිතුමා ඇතුළු රාජ්‍ය කණ්ඩායම සූදානම් වෙයි කියලා අපේ බලාපොරොත්තුවක් තිබෙනවා. මේ පවත්වන සර්වපාක්ෂික සමුළුව මගින් විශේෂයෙන්ම මේ රටේ ඇතිවෙලා තිබෙන අභියෝගයන් සඳහා ඒ සියලුම දේශපාලන පක්ෂවල අදහස් යෝජනා සමග ඒ ඉදිරිපත් වන වැඩපිළිවෙල රටේ ක්‍රියාත්මක කරමින් රටේ ස්ථිරසාර මේ සඳහා අවශ්‍ය විසඳුම් ලබා දීමේ යෝජනාවලියක් මේ තුලින් ගොඩනගා ගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ සඳහා සියලුම පක්ෂවලට ආරාධනා කරත් යම් ප්‍රමාණක පක්ෂ ප්‍රමාණයක් ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් අපි කනගාටු වෙනවා. ඒ වගේම අපි හිතනවා මේ වෙලාවේ අධිකරු ජනාධිපතිතුමා මේ රට වෙනුවෙන් මේ ගත් උත්සාහයට අපි සුබපැතු ප්‍රාර්ථනා එකතු කරන වගේ සමහර දේශපාලන පක්ෂ මාධ්‍ය ඉදිරියේ ඇවිල්ලා රට හදන්න යෝජනා කරන ඒ වගේම විවේචනය කරන කණ්ඩායම් අද දිනේ වර්ජනය කරන්න තීරණය කළා තියෙනවා. අද ඒකෙන් පැහැදිලි වෙන එක කාරණයක් තමයි විශේෂයෙන්ම මොවුන්ට ඇත්තටම ජනතාවට සේවය කරන්න ඕන නම් ඇත්තටම උන්ට යෝජනා ක්‍රියාත්මක වෙන්න ඕන නම් මේක තමයි තියෙන හොඳම තැන. හැබැයි අවාසනාවට සමහර පක්ෂ වර්ජනය කළා තියෙනවා. මේ අර්බුදයට කිසිම යෝජනාවක් සමහර විපක්ෂයේ පක්ෂවලට නැති බව තමයි පේන්නේ. අපි විශ්වාස කරනවා මෙවැනි අර්බුදකාරී අවස්ථාවක ජනතාව මහපාරට දාලා උසිගන්නනක නෙවෙයි කළ යුත්තේ රටට ආදරය කරනවා නම් මෙතෙන්ට ඇවිල්ලා තමන්ගේ මතය රට ගොඩගන්න කරන ක්‍රියාමාර්ගයේ කොමක්ද කියන එකයි දේශපාලන පක්ෂවල වගකීම. අපිට මතකයි වසර 30ක යුද්ධයක් කාලෙ වෙලාවේ මේ උදව් ඉල්ලපු වෙලාවෙත් විපක්ෂය ඒක කරේ නැහැ. ඒ නිසා වගකිව යුතු විපක්ෂයක් හැටියට මේ රටේ ප්‍රධාන විපක්ෂයේ හැටියට විපක්ෂයේ කාර්යභාරය කළ යුත්තේ ජනතාව නොමග යවලා වැරදි මත පළ කරන එක නෙවෙයි, මෙවැනි අර්බුදකාරී අවස්ථාවක රට වෙනුවෙන් එකට හිටගෙන තීන්දුව ගන්න එක තමයි මේ වෙලාවේ කළ යුතු. මේක සමහරක් අන්තවාදී විදියට හිතනවා, සමහරක් දේශපාලන වශයෙන් හිතනවා, සමහරක් තමන්ගේ පෞද්ගලික සාක්කුව ගැන හිතලා මේ ජාතික න්‍යාය පත්‍රයට එන්නේ නැත්නම් ඒක ඉතාම අසාධාරණයි. අපිට රටේ ජනතාවට කියන්න තියෙන්නේ මේ ජාතික වැඩසටහනට මේ ජාතික සමුළුවට සහභාගී නොවන සියලු දේශපාලන පක්ෂ මේ රටට ආදරය කරන දේශපාලන පක්ෂ නෙවෙයි කියන එක වගකීමකින් කියන්න ඕනේ. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මතය වී ඇත්තේ ආණ්ඩුවෙන් ඉවත් වීම නොව රටේ ප්‍රශ්න විසඳීමට සහාය වීම බව.
එක්සත් ජනතා නිදහස් සංධානයේ මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ස්වාධීන රූපවාහිනියේ තීරණයේ වැඩසටහනට එක්වෙමින් ඒ මහතා මේ බව ප්‍රකාශ කළා. මේ පවතින තත්ත්වයට විසඳුමක් ලැබීම වෙනුවෙන් සියලු දෙනා ගැදහස් ඒකරාශී කර ගන්නවා සර්වපාක්ෂික සමුළුව කැඳෙව්වා කියන තැන ඉඳන් ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ කොහොම නමුත් පිරිසක් එන සූදානම් පිරිසක් එන පිරිස අතරේ යෝජනා යවන සූදානම් තව පිරිසක් නැවිතින සූදානම් එහෙම වුණාම රටේ ප්‍රශ්න විසඳන්න පුළුවන්ද දැන් ගොඩක් අය එළිය ඉඳන් ප්‍රශ්න කියනෝනේ අඩුපාඩු කියනෝනේ අපි අඩුපාඩු ටික පෙන්වලා දීලා යෝජනාත් ඉදිරිපත් කරා පක්ෂේ නායකත්වයේ උසුලන්නේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා එතුමගේ මතය වෙලා තියෙන්නේ මේක ආණ්ඩුවෙන් ඉවත් වෙන්න ඕන වෙලාව නෙමෙයි මේ වෙලාවේ පළවෙනි දේ තමයි රටේ ප්‍රශ්න ටික විසඳන්න ඕනේ මේ ජනාධිපතිතුමාට 2024 වෙනකම් බලය තියෙනවා මම දැක්ක සජිත් ප්‍රේමදාස මහත්තයා කියනවා මේ ජනාධිපතිතුමාට ඉල්ලාස් වෙන්න කියලා ජනාධිපති ඉල්ලාස්ුණත් පාර්ලිමේන්තුවෙන් තමයි පත් වෙන්නේ එතුමා ව්‍යවස්ථාව ගැන දන්නේ නැතුව කතා කරේ අනුප්‍රාප්තිකේ පත් කරන එතකොට පාර්ලිමේන්තුවේ කාලය තියෙනවා 2025 වෙනකම් තාම අපි අවුරුද්දකුත් මාස 7ක් 8ක් විතර කාලයක් තමයි අවුරුද්දයක් වෙන්නෙත් නැහැ පාර්ලිමේන්තුවට ඇවිල්ලා. පළවෙනි ප්‍රශ්නය අද තියෙන්නේ ආණ්ඩුවේ ඉන්නවද යනවද කියන එක නෙමෙයි. තුමාලගේ නායකතුමා හරියට කරා නම් 2019 බලේ මාරුවෙන්නේ නැහනේ ඒ ගරුවෙමතුමා. එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම යම් යම් උත්සාහයන් දැරුවා. ඒක උදාහරණයක් විදිහට ගත්තොත් එකවතාවක තීන්දුවක් ගේන කැබිනට් එකට තුන් වතාවක් පත්‍රිකාව රාජ්‍ය බැංකුවල තියෙන ගිණුම් පෞද්ගලික බැංකුවලට දෙන්න කියලා. එතකොට ඒකෙන් වෙන්නේ මේ රාජ්‍ය බැංකුවේ කඩා වැටෙන එක. තුන් වතාවෙම ගෙනල්ලා අන්තිමට විසිකල්ල දැම්මා. අපි කරන්න ඉඩ දුන්නේ නැහැ. සමහර ජාත්‍යන්තර ගිවිසුම් වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් බොහොමයකට ඒගොල්ල ප්‍රවේශ වුණා. ඊළඟට රාජ්‍යාංශයේ තිබුණු බොහෝ දේවල් විකුණන මට්ටමට ගේන්න සිද්ධ වුණා. එන්නේ දේවල් ඉවස ගන්න බැරි තැන තමයි අපි තීන්දුව කරේ. ඒ ආණ්ඩුවේම 2018 වෙන ප්‍රශ්නයක් තිබුණේ අපිට ආණ්ඩුව කරගෙන යන්න තිබුණා. අපිට තව අවුරුදු එකහමාරක් ආණ්ඩුවේ ඉන්න තියෙද්දි එකහමාරකට වැඩි කාලයක්. ඒ ආණ්ඩුවේ අමාත්‍ය ධූර දරන්න ඉඩ තියෙද්දි මම තමයි දුන්නේ සම්දාන ලේකම්වරයා විදියට ලියුම අපි ජාතික ආණ්ඩුවෙන් අයින් වෙනවා කියලා. අපි ජනාධිපතිවරණේ තීන්දුවක් අරගෙන හරියට වැඩ කරේ නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට අද සමහරලාට මේ බලයේ පැත්තෙම තියෙන්නේ තිබුණා. සමහර අය මට චෝදනා කරනවා ඇයි ඒ වෙලාවේ ගෝඨාභය මහත්තයාට වැඩ කරන්න තීන්දුව කරේ කියලා. මම දැක්කා සමාජ මාධ්‍ය ජාලාවලත් අපිට සමහරලාට කියන මේ සජිත් දිනෙව නම් ඔයිට හොඳයි කියලා. නමුත් මම අදත් හිතන්නේ ගෝඨාභයට විකල්පය සජිත් කියලා මම හිතන්නේ නැහැ. ඒ නිසා අපි දාගත්තු තීන්දුව හරි. आंडु पक्षे मैति अमति वरुण के रस्वे मक ईए पवत्वुना ए जनाधिपति गोठाबे राजपक्षे मैतितुमागे प्रधानात्वेन जनताव मुहुण दिन गेटलु वलट कडिनम विसंदुम लबादीम संबंधे नेहिदी साकच्छा कल बवाई ईट सहभागी वू वन प्रकाश कले අද රටේ ජනතාව මුහුණ දීලා තියෙන අපහසුතා සහ ඒ වගේම මේ අපහසුතා වලට රජය ලබා දෙන විසඳුම් පිළිබඳව අපි දීර්ඝව කතා කරා. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න සියලු දෙනා අත්වල් බැඳගෙන එකට ගමන් කරමු කියන මතයට අපි සියලු දෙනාම ආවා. ඉතාලම කඩිනමින් මේ පොලිම් අවසන් කරන්න අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කරා. ජනතාව පීඩාවට පත් වෙන ගැටලු ටික සම්බන්ධව අධිකරු ජනාධිපතිතුමා කැමැතිතුමා සහ මුදල් ඇමතිතුමාට අපි පැහැදිලිව කිව්වා. එතුමාලා කිව්වේ ඉතා ඉක්මනින් මේ සම්බන්ධයෙන් සහන සලසනවා සහ දැන් ජාත්‍යන්තර සංවිධාන ගන්නවක් එක්ක සාකච්ඡා කරනවා. ඒ කියන්නේ IMF යනවා කියලා තීරණයක් ගත්තද? ඉස්සර වශයෙන්ම IMF එකට යනවා සහ ගිහම මේ යම් යම් කොන්දේසි එනවා රටට එරෙහි කොන්දේසි පිළිගන්නේ නැතුව වැඩ කරන්න කටයුතු කරනවා කියලා තමයි එතුමාලා පැහැදිලිව කිව්වේ. අලුත් ආයෝජන දිනා ගැනීම පිළිබඳව දීර්ඝ වශයෙන් අපි කරුණු සාකච්ඡා කළා. ඒ පිළිබඳව වැඩපිළිවෙල මුදල් ඇමතුමා පැහැදිලි කළා. ඒ වගේම මේ ඉදිරි දින කිහිපයක් ඇතුළත මේ තියෙන අත්‍යවශ්‍ය භාණ්ඩවල හිඟය ඊට අදාළ පොලිම සම්බන්ධ ප්‍රශ්නය ඒ වගේම විදුලිය විසඳ කිරීම සම්බන්ධ ගැටලුවට නියත වශයෙන්ම විසඳුමක් ලැබෙනවා. ඔබතුමා කියුවේ නැත්නම් දේශීය කිරිපිටිවත් අඩු කරලා දෙන්න කියලා. ඒ ප්‍රශ්න ගැන සියල්ල කතා කරා. කිරිපිටි පිළිබඳ ප්‍රශ්නය ගත්තහම මුදල් ඇමතුමා ලබා දීලා තියෙන මිලියන 1000ක මුදල ගොවියට ලබා දීලා කිරි වලින් ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ඉතාමත් පැහැදිලිව කතා කරා. සත්ව ආහාර වලට බදු සහන දීලා මේ සත්ව ආහාර ගේන්න කටයුතු කරලා තියෙනවා. ජනතාවට අවශ්‍ය ඉන්ධන නිසි පරිදි ලබා දීමට අවශ්‍ය කටයුතු සලසා ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. මේ අතර අද දිනේ පැය 5ක විදුලි කපාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. මෙරට දෛනික ඉන්ධන පරිභෝජනය මෙට්‍රික් ටොන් 8500 ඉක්මවා ගොස් තිබෙනවා. මෙවන් පසුබිමක ජනතාවට අවශ්‍ය ඉන්ධන නිසි පරිදි ලබා දීම සඳහා අවශ්‍ය ඉන්ධන ඊයේ සහ පෙරේදා දිනවලදී ඉන්ධන පෙරවු මහල් වෙත යැවීමට පියවර ගත් බවයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසන්නේ. මේ අතර ලෝක වෙළඳ පොලේ ඉන්ධන මිල විශාල ලෙස අඩු වුවොත් මෙරට ඉන්ධන මිල අඩු කිරීමට සූදානම් බව බල ශක්ති අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. මෙතර අද දිනේදී පැය 5ක විදුලි කප්පාදුවක් සිදු කිරීමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දී තිබෙනවා. පෙරවරු 8 සිට පෙරවරු 11 20 දක්වාත්
පසරු 6 සිට රාත්‍රී 7:40 දක්වාත් EFGH කලාපවලට විදුලිය විසන්ධි කිරීමට නියමිතයි. IJKL කලාපවලට පෙරවරු 11:20 සිට පසරු 2:40 දක්වා සහ රාත්‍රී 7:40 සිට රාත්‍රී 9:20 දක්වාත් ABCD කලාපවලට සවස 2:40 සිට සවස 6 දක්වාත් රාත්‍රී 9:20 සිට රාත්‍රී 11 දක්වාත් විදුලිය කප්පාදුව සිදු කිරීමට නියමිතයි. පී කලාපයට පෙරවරු 10:30 සිට පෙරවරු 11:30 දක්වාත් ක්‍යු කලාපයට පෙරවරු 11:30 සිට දහවල් 12:30 දක්වාත් ආර් කලාපයට පසරු 1:30 සිට පසරු 2:30 දක්වාත් විදුලිය කපාදුව සිදු වෙනවා. එස් හා ටී කලාපවලට දහවල් 2:30 සිට දහවල් 3:30 දක්වාත් UVW කලාපවලට පසරු 3:30 සිට 4:30 දක්වාත් PQR කලාපවලට පසරු 4:30 සිට පසරු 6:10 දක්වාත් STU කලාපවලට පසරු 6:10 සිට රාත්‍රී 7:50 දක්වාත් විදුලි කප්පාදුව සිදු වෙනවා. එමෙන්ම VW කලාපවලට රාත්‍රී 7:50 සිට රාත්‍රී 9:30 දක්වාද විදුලිය විසන්ධිවනු ඇත. රටට අවශ්‍ය ඩොලර් ප්‍රමාණය සපයා ගැනීමට මැණික් ක්ෂේත්‍රයේ සිටින සියලු දෙනාද කැපවිය යුතු බව රාජ්‍ය මාත්‍ය ලොහාන් රත්නත්වේ මහතා පවසනවා. පතල් සේවකයන්ගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ උත්සවයක් අමතමිනුයි ලොහන් රත්වත්තේ මහතා මේ බව ප්‍රකාශ කළේ. ජාතික මැණිකා ස්වර්ණාභරණ අධිකාරිය මගින් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කෙරුණා. මිනිසහන ශිෂ්‍යත්ව නමින් හඳුන්වා දී තිබූ මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය සිදු කෙරුණේ රත්නපුරේදී. රටේ ඉදරාත්මේ මුළු ලෝකෙම මුහුණ පාලා තියෙන මේ ආර්ථික ප්‍රශ්නයට විසඳුම තමයි ඩොලර් ඉපෙයීම. ඩොලර් බිලියනකට වැඩිය අද අපේ කර්මාන්ත ඒ ශේෂ්ත්‍රයේ ඉන්න මිනිස්සු උපයනවා. මේ මේක අපේ රටට පෙන්වන්නේ මොකද එක එක ක්‍රමවේදයන් තුලින් මේකේ අගය අඩු කරලා තමයි මැණික් රට අරින්නේ. ඒක කිරීමෙන් වැළකීලා අපේ රටට හරියට ඒ ඩොලර් ටික ලබා දෙන්නේ. සියලු ආනයන සිදු කෙරණුවේ රටට අත්‍යවශ්‍ය දෑ සඳහා පමණක් බව රාජ්‍ය මාත්‍ය ශිහාන් සේමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා. පාර්ලිමේන්තුවේදී තවත් අදහස් පළ වුණා. අධිවේගී මාර්ග හදනවට රට සංවර්ධනය කරනවට අපි කිසිම ලෙසකින්වත් විරුද්ධ නැහැ. තෙල් ටික මුහුදේ තියාගෙන බා ගන්න සල්ලි නැතුව දවස් ගණන් ප්‍රමාද ගාස්තු කරනවා අපේ රටේ. මං අහන්නේ මෙච්චර අර්බුදයක් තියෙද්දි දරුවට කිරි පැකට් එක අරන් දෙන්න බැරි තත්ත්වයට රටපත් වෙලා තිබෙද්දි ඒවට ජනතාවගේ මූලික අවශ්‍යතාවලට විතරද මුදල් ප්‍රශ්නේ තියෙන්නේ? ඔබතුමා මේ වගේ පහත් අත්තර වැටෙන්න එපා. පටු විදියට කල්පනා කරන්න එපා. ඔබතුමාලා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා 2014 අධිවේගී මාර්ග දඹුල්ල නුවර දක්වා ඔක්කොම දීලා තිබුණේ. ඒවා ඔබතුමාලා කරගෙන ගියා 2018 ඔබතුමාලාට විවුර්ත කරන්න තිබුණා. ඒ නිසා අපි අපේ රජයේ ප්‍රතිපත්තිය තිබුණේ මොන ප්‍රශ්න ආවත් මේ රටේ සංවර්ධනය නතර නොකළ යුතුයි කියලා. ඔබතුමාලාට දේශපාලන කතා කරන්න හරි ලේසි. හැබැයි ඔබතුමාලගේ ආණ්ඩුව තමයි මේ රටේ ආර්ථික වර්ධන වේගය අන්තිම දැනට ගේන්නේ. කියන්නේ ඇෆ්ගනිස්තානෙත් එක්ක තරගයට ගිය අන්තිම පැත්තට ඔබතුමාලගේ ආණ්ඩුව. තෙල් ටික ගේන ඩොලර් නෑ. ප්‍රශ්නේ ගෑස් ටික ගේන ඩොලර් නෑ. කිරිපිටි ගේන්න අත්‍යවශ්‍ය දේවල් ගේන්න ඩොලර් නෑ. මේ අත්‍යවශ්‍ය ප්‍රමුඛතාවයේ තාර තියෙන්නේ උඩින්මද? එහෙම නැත්නම් මේ ඇමතිවරයා විදියට ඔබතුමා ඉන්නේ උඩින්ද? ඉතින් ඔබතුමාල හැබැයි කිව්වේ පාරවල හදන්නේ නැහැ කියලා. ඒතකොට තාර ඇවිල්ලා ගිලින්නේ නැහනේ. තාර පුද්ගලිකංශ ගෙනාවා පාරවල හදන්න. ඒක ඔබතුමා කියපු ගණන් හිලව් වලින්ම ඔප්පු වෙනවා. මේ රටේ මේ කොවිඩ් වසංගතය තියෙද්දි දැවැන්ත සංවර්ධනයක් සිද්ධ වෙලා තියෙනවා කියන එක. දැන් තමුන්නාසය ලොකු සටනක් කරනවා. ඒ සටනට අපි විරුද්ධ නැහැ. හේතුව ඔබතුමාගේ පක්ෂ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. ජනාධිපති අපේක්ෂකව පිරීලා. ඉතින් විපක්ෂ නායකතුමාත් රැකෙන්න ඕනේ. විපක්ෂ නායකතුමාත් රකින්න දැන අපිත් ඉන්නවා. ඒක නේද තමයි ෆයිසර් වැක්සින් එක ගහලම ගෝඨාභය ජනාධිපතිතුමා ඉදමව රකින්නද? එතුමා ඉන්න ඕනේ. වාහන වල තියෙන මිල ගණන් වැඩි වීම සම්බන්ධයෙන් අපි යෝජනාවක් කරා. පිටරට ඉන්න අයට ටැක්ස් එක ගෙවලා ඩොලර් වලින් ටැක්ස් එක ගෙවලා වාහන මේ රටට එවන්න විදිහේ ක්‍රමවේදයක් ඇති කරන්න කියලා අපි යෝජනාවක් කරා. මේ සම්බන්ධයෙන් අජිත් දිමාර් කබ්‍රල් මහත්මයාත් මහා බැංකු අධිපතිවරයාත් ඔහු කියනවා හොඳ යෝජනාවක් කියලා. මේ සම්බන්ධයෙන් ගරු අමාත්‍යතුමනි විශාල ප්‍රසාදයක් ජනතාව තුළ තියෙනවා. මොකද එක පැත්තකින් වාහන මිල අඩු වෙනවා, අනිත් පැත්තෙන් අපිට ඩොලර්ස් ලැබෙන ක්‍රමවේදයක් නිසා. මේ වන විට අපේ අවධානය රජය හැටියට යොමු වෙලා තියෙන්නේ අපේ රටට අත්‍යවශ්‍ය භාණ්ඩ ආනයනය කිරීම සඳහා මේ තියෙන විදේශ විනිමය මුදල් භාවිතා කිරීම. භාණ්ඩ ආනයනය සම්බන්ධයෙන් මේ වෙනකොට විවිධ පාර්ශ්වයන් විසින් යෝජනා කිහිපයක් ඉදිරිපත් කරලා තියෙනවා. හැබැයි මේ මොහොතේ අපේ මූලික අවධානය යොමු වෙන්නේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟියකින් තොරව රටේ ජනතාවට සැපයීමට අවශ්‍ය වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම. ඊළඟට අපේ විදේශ විනිමය තත්ත්වය ශක්තිමත් වුණාට පස්සේ අපිට පුළුවන් අනිකුත් කාරණා පිළිබඳව අවධානය යොමු කරන්න. ඒත් සමගින් මධ්‍යහන ප්‍රවෘත්ති විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ දවසක්.